මාතෘකාගත කරන්නේ බුදු දහම යනු. ඇත්තට මොකක්ද බුදු දහම කියන්නේ? දර්ශනයක් කියලා කියන්න, දහමක් කියලා කියන්න, නේද? ආගමක් කියලා කියන්න, නේද? මොන අපි මේ දේ තුල මම දකින පැත්ත සහ බුදු ත්‍රිපිටකය තුල අන්තර්ගත වන කරුණු කාරණා විශ්ලේෂණය අපිට කෙටියෙන් දෙන්න පුළුවන් අපිට උත්තරයක් තියෙනවා. ඒ තමයි ලෝකවිෂය. ලෝකවිෂය කියලා අපි හඳුන්වන්නේ මේ ලෝකයේ මේ මොහතර පවතින සියලු නාමකරණයන්, සියලු ක්‍රියාදාම. සිදුවීම, නිවැරදිම සිදුවීම, ස්වභාවික සිදුවීම කියන මේ කියන සියලු සංසිද්ධි වලට අනුකූලව සියලු දේ විශ්ලේෂණය කරලා තියෙන, සියලු දේ විග්‍රහ කරලා තින්නේ බුදුදහමේ පමණයි. එනිසා ලෝකවිෂය කියන මාතෘකාවේ ඕනම මාතෘකාවක් අපිට බුදුදහම තුළ ප්‍රායෝගිකව අත්හදා බැලීමෙන් තහවුරු කරගන්න පුළුවන් ධර්මතාවයක්. මම කියන පැහැදිලිද? දැන් උදාහරණයක් අපි කියලා කිව්වොත් මේ ලෝකෙම ඇව්වේ දෙවියන් වහන්සේ කියලා කිව්වොත්, හරි, අපි කොහොමද ඒක ප්‍රායෝගිකව ඔප්පු කරන්නේ? අපි කොහොමද ඒක දකින්නේ? සරල ප්‍රශ්නයක්. හැබැයි බුදුන්වහන්සේ දේශනා කරනවා මේ ලෝකෙ ඇති වෙන්න මෙන්න මේ ආකාරය. මෙන්න උදාහරණ. එතකොට අපිට ඒක අත්හදා බලන්න පුළුවන්. අත්දැකීමෙන් අවබෝධයෙන් ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. ඒ නිසා මේ ලෝකයේ කිසියම් වූ සංසිද්ධියක් වෙත්නම් ඒ සංසිද්ධිය නිවැරදිව විශ්ලේෂණය කරන්න පුළුවන්, නිවැරදිව දකින්න පුළුවන්, අත්දකින්න පුළුවන්, අවබෝධ කරගන්න පුළුවන්, අවබෝධයෙන් ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් එකම ධර්මතාවයේ විනාහ. ඒ වගේම තමයි ලෝකෝත්තර විෂය. ලෝකෝත්තර විෂය කියන්නේ ඊතර සියල්ල ඇති වුණා සහ පැවතීම. සියල්ල ඇතිවීම සහ පැවතීම ලෝක විෂයට අදාළ වෙද්දී ලෝකෝත්තර විෂය කියන ලෝකෙන් ඊතර වීම කියන්නේ ඒ ඊතර වීමට අදාළ සියලු මාතෘකා. එහෙම නැත්නම් ධර්මයේ පිළිවෙත්, ඒ කියන්නේ සීල, සමාධි, ප්‍රඥා කියන කාරණා තුන ඔස්සේ නිවැරදිව ගමන් කරලා කෙටියෙන් නිවැරදිවම මුලාවකටපත් නොවි වෙනත් වූ ඇලීම් බැඳීම් වල නොගැටි යන්න පුළුවන් එකම ධර්මතාවය තමයි ලෝකෝත්තර විෂය හරියටම විශ්ලේෂණය කරලා තියෙන්නේ බුදුදහම තුල. මම කියන්නේ පැහැදිලිද? එතකොට දැන් අපි ස්වාමීන් වහන්සේ මුලින් පැහැදිලි කිරීමක් කරා අපි මරණයෙන් පස්සේ දිව්‍ය සැප සම්පත් විඳිනවා, විඳින්න පුළුවන්. එතන විඳින්න පුළුවන්ද බැරිද? පුළුවන්. පුළුවන්. මේ සියලු දෙව්බඹ සතා සිව්පාවා අසුර යක්ෂ කියන මේ තියෙන අදෘශ්‍යමාන ජීවි පරයා මිනිසා ශ්‍රේෂ්ඨ වන්නේ ඇයි? මිනිසා උසස් වෙන්නේ ඒ කියන කාරණා උදෙසා නෙවෙයි. මනසින් උසස් අපිට වැඩිය තවත් දෙවි ඉන්නවා. හරි? දෙවි ඉන්නවා. හැබැයි මිනිසා ශ්‍රේෂ්ඨ වන්නේ උප්පත්තියේ සිට මරණය දක්වා කාලපරාසය තුළ මේ ජීවිතේ ලබන්න පුළුවන් සැප. ඒ උදාහරණයක් අපි කිව්වා මිනිහ උපදින්න සැප විඳින්න. නේද? දැන් මෙයාට දිනවා ගෙදර. වාහනය. ඉඩම් කරන් තියෙනවා දරුවෙක්. දැන් මේක තමයි අපි සැප කියලා අපි අල්ලගන්නේ. මම කියන්නේ පැහැදිලිද? අල්ලගෙන කියන්නේ මේ තමයි සැප. අපි විඳගෙන ඉන්නවා. දැන් මේ එක එයාට මාසිකව ලැබෙන රුපියල් 1000ක ආදායම. ඊට පස්සේ අපි එයාට ටික දවසක් යද්දී ඒක මදි කියලා හිතන. ඇයි? අර මදි. ඒතර එයා 2000ක් හම්බ කරනවා. දැන් 3000ක් අමර. ඒ විතර හම්බ කරලා මේකේ සීමාවක් නැති වෙනවා. මම කියන්නේ පැහැදිලිද? ඒ භෞතික වශයෙන් අපි විඳින්න පුළුවන් සියලු සැප සම්පත් විඳින්න පුළුවන් කොයි ආත්මය තුලද? මනුෂ්‍ය ආත්මය තුලදී. පැහැදිලිද? යාන වාහන, ගෙවල් දරුවල්, ස්ත්‍රී සම්පත, ඒතර ආහාර, ওই කියන භෞතික වෙන තු සියලු සැප විඳින්න පුළුවන් මනුෂ්‍ය ආත්මය තුලදී. ඒ මනුෂ්‍ය ආත්මය තුලදීම විඳින්න පුළුවන් දෙව් සැප. පැහැදුද? මේ මනුෂ්‍යාත්මයේ තුලදිම දෙව් සපත් ඉන්න පුළුවන්. ඒ කොහොමද? ඒකම පැහැදිලි කරනවා. ඒ වෙන්නේ තමන් තුල වර්ධනය කරගන්නා වූ සමාධිය, චිත්ත, එහෙම නැත්නම් ධ්‍යානඵල තුලින් මේ ජීවත් වෙලා ඉන්න ජීවිතයේ තුලදිම අපිට දෙව් සප විඳින්න. උදාහරණයක් කෑම නැතුව මනුෂ්‍යයෙකුට ජීවත් වෙන්න පුළුවන් සුවඳ පමණක් ආග්‍රහණය කළා. දෙවියන්ගේ
දෙවියන්ට ලැබෙන භාග්‍යයක්. දිවස දිවස පහල කර ගැනීම. ඒ කියන්නේ මේ ලෝකේ තියෙන බොහෝ දේවල් සියලු දේවල් මේ බොහෝ දේවල් මෙතන සිට එතන දක්වා එතන සිට මෙතන දක්වා සිත පිහිටවීම තුළ අනිවාර්යෙන් ඒ දේ දැකීමේ නුවණ ලබන්න පුළුවන් මනුස්සයෙකුටම. දෙක තුන දිවි ස්ත්‍රෝතඥානය. ඒ කියන්නේ ඇහිම මෙතන සිට අනන්තයේ පවතින ඕනම සංසිද්ධියක් කිසියම් වූ හඬක් Tamanට අසා දැනගැනීමට මනුස්සයෙකුට පුළුවන්. දෙවියන්ට පුළුවන් මිනිසුන්ට පුළුවන්. මම කියන්නේ පැහැදිලි. තුන ඊළඟ කාරණාව දිව්‍යඥානය. ඕන බොහෝ දේවල් සියර සියක් දේවල් බොහෝ දේවල් අවබෝධ කරගැනීමේ ඥානය. කියන්නේ මිනිසා කියන ඇසට කනට කියන්නේ පංචේන්ද්‍රිය තුල ගෝචර වෙච්ච දැනුමට එහා ගියු අතින්ද්‍රිය ප්‍රත්‍යක්ෂ කියන්නේ ඉන්ද්‍රියක් නොවන දේ තුල අපිට ග්‍රහණය කරගන්න පුළුවන් බොහෝ දේවල් අපේ එකට කියනවා දිව්‍යඥානය කියලා. අන්නේ ග්‍රහණය නතු කරගන්න පුළුවන් මිනිසෙකුට. පැහැදිලිව මම කියන නිසා මිනිසා ශ්‍රේෂ්ඨ වෙන්නේ මේ කරුණ කරවත් එක්ක. දැන් පැහැදිලි වෙනවා ඔයාලට මම කියන්නේ. ඒ නිසාම අපිට දෙවියන් සමග ගනුදෙනු කිරීම, දෙවි විමානක හා සමාන ජීවත් වීම, ඒක මනෝමය වශයෙන් නෙමෙයි මේ පවතින ශරීරය තුලින්ම සිදු කරන ප්‍රම උදාහරණ මම ඔබට පැහැදිලි කරලා දෙන්නම්. මුගලන් මහරහතන් වහන්සේ දිව්‍ය ලෝකේ වැඩමදා. ඒ කොහොමද? ඒ තමන් ලැබපු ධ්‍යාන මට්ටමින් ඒ ස්ථානයට ගිහිල්ලා දිව්‍ය විමානවල ජීවත් වෙනවා කියලා. මම කියන පැහැදිලි. එහෙනම් මිනිසා ශ්‍රේෂ්ඨයි. එහෙනම් ඔබට හිතෙන්න පුළුවන් බ්‍රහ්මාවශ අවුරුදු ප්‍රකෝටි ගාණක් ඒ බ්‍රහ්ම ආයුෂ මිනිසාට ලබන්න පුළුවන්. ඇත්තටම පුළුවන්. ඒ බ්‍රහ්මාවශ මිනිසාට ලබන්න පුළුවන් කොහොමද? බ්‍රහ්මයාට සමවීම. උදාහරණයක් බුදු දේශනාවේ දෙනවා බ්‍රහ්මයාට සමවීම මෙත්තාවෙන් කරුණාවෙන් මුදිතාවෙන් උපේක්ෂාවෙන් ඉහළවීම. බ්‍රහ්මයාට සම වෙනවා ඒකම කියනවා සතර ඉරිදීපාද. ඒ කියන්නේ චිත්ත වීර විමංසා සුඛ සතර ඉරිදීපාද වඩන කෙනෙක් කල්පේතෙකුත් කල්පෙන් පසුවන් ජීවත් වෙන්න පුළුවන්. කල්පාවශ කියන්නේ අවුරුදු කී කොච්චරද? ප්‍රකෝටි ගාණක් මිනිසෙකුට ජීවත් වෙන්න පුළුවන්. එහෙනම් බ්‍රහ්මයාගේ ආයුෂ වලට වඩා අපිට ආශය තියෙනවද නැද්ද? තියෙනවා. එහෙනම් එතෙන්දිත් මිනිසා ශ්‍රේෂ්ඨයි. හැබැයි මේ කියන සියලු ධ්‍යාන මට්ටම් වලට එහා ගියපු ලෞකික ධ්‍යානයන්ට එහා ගියපු කුසලයෙන් පළ දෙන ක්‍රියාවට එහා ගියපු තව දෙයක් මේ ලෝකෙ තියෙනවා. ඒ තමයි ලෝකෝත්තර සැපත. දැන් ලෞකික සැපත අපිට ওই සියලු දේ ප්‍රඥා දක්වා විඳින්න පුළුවන් මේ මනුස්ස ජීවිතය තුල ඉඳලම. හැබැයි අපිට එතනින් එහාට පවතින සෝවහන් සක්‍රුදාගාමි අනාගාමි අරිහත් ඵලයක් මේ මනුස්ස ජීවිතය තුළ ලබන්න පුළුවන්. ඒ කියන මාර්ගඵල මතක තබා ගන්න බ්‍රහ්මයා දක්වා, ඒ කියන්නේ බ්‍රහ්ම අකනිටාවේදී අකනිටා බ්‍රහ්ම ලෝකේ දක්වාදී සෝවාන් සක්‍රදාගේ අනාගාමීතර පත්වෙච්ච සත්වයන් සිටින්න පුළුවන්. හැබැයි රහත් වෙන්න බෑ. පැහැදිලි මං කියද? රහත් වෙන්න බෑ ඔය ලෝකේ ඉන්න කිසිදු කෙනෙකුට. ඔවුන්ගේ චුතිය බ්‍රහ්ම චුතිය නිවන පසක් කරන්න පුළුවන්. හැබැයි රහත් ඵලය ලබන්න බෑ. රහත් ඵල ලබන්න පුළුවන් එකම ආත්මය මොකද වෙන්නේ? මිනිසා. මම කියන්නේ පැහැදිලිද? එහෙනම් ඔබට කුසල් දම් රැස් කරලා බ්‍රහ්ම ලෝකෙටම යන්න ඕනාවක් නැහැ. ඔබට කුසල් දම් රැස් කරලා දිව්‍ය ලෝකෙ දිවසප විඳින්නම අවශ්‍යතාවයක් නැහැ. මේ මිනිසත් ලෝකයේ තුල ඉඳලම භෞතිකයේ නිවැරදි කියන්නේ තමන් සැප ලෝක සැප ලෝක ලෞකික සැප විඳින ගමන් ලෝකෝත්තර සැප විඳින්න පටන් ගන්න ධ්‍යාන පරිදික වර්ධනය කර ගන්න අන්න ඔබට පුළුවන් මනුෂ්‍ය ජීවිතයක් තුළ ඉඳලම මේ සියල්ල පසක් ගන්න. එහෙමනම් ඔබ අන් සියලු ජීවීන්ට වඩා ශ්‍රේෂ්ඨද නැද්ද? ශ්‍රේෂ්ඨයි. අන්න ඔය දේ කාරණා නිසා තමයි බුදුන් වහන්සේ දේශනා කරන්නේ මිනිසා ශ්‍රේෂ්ඨයි. සුගතිය වශයෙන් අපි අර්ථකථන කරන්නේ ඔය දිව්‍ය ලෝකේ පමණක් නෙවෙයි මනුසත් ලෝකයේ සිට ඔය සියල්ල පසක් කරන්න පුළුවන්. ඒ පසක් කරන්නන්ට තමයි අපි සාමාන්‍ය කියන්නේ ධර්මයේ තුල නියැලෙන්න ධර්මයේ තුල ජීවත් වෙන්න ධර්මය ප්‍රායෝගික සිදු ගන්න. එහෙම නැත්නම් අපි ඔය කියන බෞද්ධයන් වශයෙන් අර්ථකථනය කරලා එහෙමනම් අද බෞද්ධයන් සහ ඔබ අතර වෙනසක් තියෙනවා. අද බෞද්ධයෝ තුල ඔය දේ තියෙනවද? ඔය දේ පසක් කරන උදවි ඉන්නවද? ඔය දේ අවබෝධ කරගත්ත කෙනෙක් කියනවා. උදාහරණයක් ඔය මා කියු කතාව මේ වෙනකල් කිසියම් කෙනෙක් ධර්ම සාකච්ඡා විදෝ ධර්ම දේශනා වල අහපු කෙනෙක් කියනවා අද උසස්. අහලා නැහැ කිසි කෙනෙක්.
පැහැදුම අහලා නැහැ අහන්න විදියක් නැහැ මොකද අපි දේශනා කරන්නේ කාගේ ධර්මයේද තමන්ට හැඟෙන දේ බුදු දර්ශනය නෙමෙයි බුදුන් වහන්සේගේ පාරිශුද්ධ දර්ශනය නෙමෙයි මිනිසු එළියට දාලා තියෙන්නේ එක එක කෙනාට ඕන ධර්මතාවයන් එක බොරු එක වංචාවක් එක මුලාවක් මම හැම වෙලේම කියන්නේ බුද්ධ වචනේ පාරිශුද්ධයි ඒ වචනේ කාටවත් අත තියන්න බෑ කිසිදු කෙනෙකුට අත තියන්න බෑ